ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා දිනුවන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා දරුවනේ පිංවත්නේ ගොඩාක් අය බණ අහනවා භාවනා කරන්නත් ආසයි ආරණ්‍යෙන් ආරණ්‍යයට යනවා එක එක විදිහට බණ අහනවා ඇත්තටම මේ මිනිස් ඔක්කොම අහිංසකයි काम लोके विनाश लाइने में लोके अक्ती दी बनाक कर यहाँ ला विमुक्ति अखोया गने आने संसारे मुकक्करी बीज अक्ती ना या संसारे निदास फिर इंट कावदा हरी पातू पुआया है बे यही मुखोया गने आद दी एके एके ना एके एक विधिर बनकेनो आरण निदाह अग्गतु दाह विधिर बनकेनो ये वाके में इंटरनेट के बने हुआ මේ බණක් අහලා ඊළඟ බණට යනකොට හවත් පසින් වෙනස් දෙයක් තවත් තැනක තර්ක විතර්ක තවත් තැනක වාද විවාද තවත් තැනක ගහ ගැනිලි තවත් තැනක කුණු හරප තවත් තැනක විහිළු තහළු ඕප දූප අහෝ විමුක්තියක් සොයාගෙන බණක් හොයාගෙන යද්දි මුනිවරයෙක්ගේ බණපද සොයාගෙන යද්දි අහු වෙන්නේ නැහැ නේ හරියක අහෝනත් අතරමං වෙනවනේ ඒ අතරත් කොහොම හරි ඔන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙයයි කියලා කෙනෙක් සොයාගෙන යද්දී එයා මහන්සි වෙනවා භාවනා කරන්න මහන්සි ගත්තට තා කාලයක් යනකොට අතරමං වෙනවා ඒ වගේම එක දිගට කරගෙන යන්න බෑ ආශාව තියෙනවා එක දිගට කරගෙන යන්න බෑ ඉතින් මේකට හේතුව මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ගන්න වැඩපිළිවෙලට ඇත්තටම අපිට යම් භූමියක් ඕන. ඒ කියන්නේ යම් තැනක් ඕන. ඒ තැන ඉඳලා තමයි අනිත් ටික කරන්නේ. උදාහරණයක් ගත්තොත් මේ මිනිසෙක් ඇවිදින්නේ නිදාගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ නිදාගෙන ඉරියව් හතරම පවත්තන්නේ ඇවිදින්නේ නිදාගන්නේ හිටගන්නේ නිදාගන්නේ ඔක්කොම පොළොව උඩ භූමිය මත යුද්ධ කරන්නේ සෙල්ලම් කරන්නේ රණ්ඩු සරුවල් වෙන්නේ ඔක්කොම පොළොව උඩ පොළොව නැත්තම් ඔය කිසිම සෙල්ලමක් බෑ බුදුරජාණන් වහන්සේ වදාලා නිර්වාණය අවබෝධ කරගන්න කැමති කෙනෙකුත් භූමියක් හදාගන්න කියලා පොළොවක් ඒ තමයි සීලය බුදුරජාණන් වහන්සේ වදාලා සීලී පතිට්ඨාය සීලී පිහිටලා තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ ඒනිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අවංකවම සරණ ගිය ධර්මයේ අවංකවම සරණ ගිය සංඝයේ අවංකවම සරණ ගිය කෙනා වෑයම් කරන්න ඕන සීලේ පිණිස ගොඩාක් අය බණ දන්නවා කියලා කතා කරගෙන යන ගිහි උදවිය දිහා බැලුවොත් එහෙම පන්සිල්වත් රකින්නේ පන්සලේ ආයවැය බලන සමහර දායක මහත්වරුන්ගේ ජීවිත බලනකොට පන්සිල්වත් රකින්නේ ඔය පන්සල් වල සාධ්‍ය කරන දායක උපාසක මහතුරු ඉන්නවනේ කටසර ආමුදුරන්ට නීති දාන අනිවාර්යෙන් බලන්න ඔය gedare ඒ දායක මහතේ ගෑණියාට බයිනම් ගෑණිගෙන් බෙනුන් අහගෙන ආමුදුරන්ට සැර දාන හිස් ලෝකේ පින්වත් දරුවනි පින්වත්නි අද නම් ලස්සන දහම් පරයයක් කියලා දෙන්නේ මේක පුදුම ලස්සනයි හැබැයි සැරයි සැරයි කියන්නේ මේ වැරදි අපෙන් වෙලා තියෙන ඒ වහනකට අපිට බය හිතෙනවා. නමුත් හදා ගන්න පුළුවන්. සීලයට සම්බන්ධයි. පින්වත්නි මේ ලෝකේ බොරුව කියන එක නැති දවසක් තිබ්බා. කියන්නේ මේ ලෝකේ කවදාවත් කිසිම කෙනෙක් බොරුවක් කියපු නැති දවසක් ලෝකේ තිබ්බා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අසංඛීයයි. අසංඛීයයි කියන්නේ ගණන් කරන්න බැහැ. ආනේ කාලේ විච්ච සිද්ධියක් තමයි අද ධර්ම දේශනාවට කියලා දෙන්නේ වේලාව මන්දි නමුත් පුළුවන් විදිහට කියනවා කන් යොමු කරගෙන අහන්න දේවදත්ත ගොඩාක් මිනිසුන් බොරුවෙන් වංචා කළා දේවදත්ත ගොඩාක් මිනිසු බොරුවෙන් වංචා කළා දේවදත්ත මේ මහ පොළොව දෙබෑ කරගෙන නිරේට ඇදගෙන ගියා සංඝයා මේ ගැන සංවේගයෙන් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය දේවදත්ත පොළොව පලාගෙන ගිය මේ ජීවිතේ විතරක් නෙවෙයි කලිනතක වෙලා තියෙනවා
ඒ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දහම් පරයය වදානා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන පරයයන් තියෙනවා. ගාථා වලින් දේශනා කරනවා. ධම්මපදේ සූත්‍ර වලින් දේශනා කරනවා. ඊළඟට උදාන වලින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තව ක්‍රමයක් තමයි ජාතක. අද මේ දේශනා කරන්නේ ජාතක කතාවක්. ඔබට තේරෙයි බුදුරජාණන් වහන්සේ ජාතක කතාවකින් කොච්චර බණ කියලා තියනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනාවේ නම මේ ජාතක කතාවේ නම චේතිය ජාතකේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට ගමින් ගමට කියාගෙන යන්න කිව්වේ මේ බණපදේ. ඒ වගේම මේ දේශනාව අහලා ඉවරුණාට පස්සේ ඔයාලට හිතෙයි අනේ මේ ජාතක කතාව පරම්පරාවෙන් පරම්පරාවට කියාගෙන යන්න නැත්තම් ඒත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ගොඩාක් ඉස්සර කාලේ මේ පෘථුවිය හටගත්ත කාලේ මිනිසයා බිහි වෙච්ච කාලේ ඉස්සලාම සම්මත කරපු රජෙක් හිටියා. ඒ රජතුමාට කියන්නේ මහා සම්මත. ඒ මහවත් සම්මත රජතුමාගෙන් පස්සේ පරම්පරා පහයකට විතර පස්සේ උපවර නැත්තම් ආවර කියලා රජ කෙනෙක් පහල වුණා චේතිය කියන රටේ සොත්තිවති නගරේ. චේතිය රටේ පහල වෙච්ච නිසා ඒ රජුරන්ට කිව්වා චේතිය රජුරෝ. එතකොට මේ 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 මිනිස්යාගේ ආරම්භයේ මේ කල්පේ ආරම්භය ගැන මේ කියන්නේ. මේ කල්පේ ආරම්භයේදී ඔය කාලවකවානු වෙන මුට ලෝකේ කවුරුවත් බොරුවක් කියලා තිබ්බේ නැහැ. කවුරුවත් බොරුවක් කියලා තිබ්බේ නැහැ. අපේ බොරුවක් කියපු නැති ලෝකයක් තිබ්බා කියනකොට හිතා ගන්න බෑ. බොරුවක් කියපු නැති ලෝකයක් ගැන හිතා ගන්න බෑ. ලෝකයක් ගැන පසක තැබේවා. බොරුවක් කියපු නැති කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ කාලේ ඒ ඒ මිනිස්සු කොච්චර පින්වන්තයිද කියනවනම් ඒ රජ්ජුරුවන්ගේ හතර පැත්තේ දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා කඩු අරගෙන රජ්ජුරුව ආරක්ෂා කිරීම පිණිස. ඒ රජ්ජුරුව යන්නේ ආකාශයෙන්. රජ්ජුරුව කතා කරනකොට කටෙන් මහනෙල් මල් සුවඳ එනවා, ඇඟෙන් සඳුන් සුවඳ එනවා. ඔය 이르දි හතර රජ්ජුරුවන්ට තිබ්බා ඒ කාලේ. යන්නේ අහසෙන් දෙවිවරු හතර දෙනෙක් හතර පැත්තෙන් ආරක්ෂා කරනවා. කතා කරනකොට මහනෙල් මල් සුවඳ එනවා, ඇඟෙන් සඳුන් සුවඳ එනවා. ඊට පස්සේ මේ චේතිය රජ්ජුරුවන්ගේ කාලේ රජ්ජුරුවන්ට උපදෙස් දුන්නේ කපිල කියලා ඉරිසින් වහන්සේ නමක්, පුරෝහිතයා. වයසයි, මොකද තාත්තගේ කාලේ ඉඳලා මේනවා. චේතිය රජ්ජුරුව ඉගෙන ගත්තේ කපිල ඍෂිතුමාගේ මල්ලිත් එක්ක. ඒ මල්ලිගේ නම කෝරක ලම්බ. ඉගෙන ගන්න කාලේ කිව්වා මං රජ වුණාට පස්සේ උඹට මම පුරෝහිතකම දෙන්නම් කියලා කිව්වා. නමුත් චේතිය රජුරෝ රජ වෙනකොට කපිල ඍෂිතුමා මේ පුරෝහිත තනතුරේම හිටියා. ඊට පස්සේ කපිල ඍෂිතුමාට හිතුණා මේ රජුරෝ තරුණයි, මම වයසයි, මෙයාට මාත් එක්ක කටයුතු කරගන්න බැරි වෙයි, මගේ පුතා හොඳයි කියලා පුතා පුරෝහිතකමට පත් කළා. මල්ලිනිවේ පත් කළේ. ඊට පස්සේ ඔන්න දැන් රජුරෝ කාලයක් ගියාට පස්සේ රජුරෝ මේ ඇහුවා මේ අරක මේ කෝරක ලම්බගෙන්, ආ කෝරක ලම්බ මේ ඔයා දකින් හිටියේ නෑනේ ගොඩක් කාලයක්, ඔයා නේද මගේ පුරෝහිත තනතුරේ දැන් ඉන්නේ? අනේ නෑ රජතුමනි, මගේ අයියා පුතාට පුරෝහිතකම දීලා මහාන වුණා. දැන් මේ වෙනකොට කපිල ඍෂිතුමා මහාන වෙලා උද්‍යානයේ 이르දි උපද්දාගෙන ඉන්න ඉරිසින් වහන්සේ නමක් විදියට. ඊට පස්සේ කිව්වා එහෙම කොහොමද පුතාට දෙන්නේ? ඔයාට නේද මම දෙන්න කැමැතින් හිටියේ. කියවානේ පුරෝහිතකම පරම්පරාවෙන් එන්නේ. තමන් පුරෝහිත වෙලා ඉද්දී එයා තමයි අනිත් එක්කෙනා පත් කරන්නේ. බලන්නකො පුතානේ පත් කළේ, මාව පත් කළේ නෑ කියෝ. ඒක හරියන්නේ නෑ කියෝ. මම කැමති ඔයාට කියෝ. ඉතින් මොනවා කරන්නද කියලා කිව්වා. එයානේ වැඩිමල්. වැඩිමල් කෙනාටනේ තීරණ ගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මම ඔයා වැඩිමල්ලා කළා එයා බාල කරන්නම් කියෝ. රජතුමනි කොහොමද කරන්නේ? මම මිනිස්සු මැද කියන්නම් කිව්වා ඔයා වැඩිමල්ලා කියලා. රජතුමනි එහෙම වුණොත් බොරුවක් වෙනවනේ කිව්වා. මම කියන්නම් බං කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි
ඕක කිව්වොත් කපිල ඍෂිතුමා අහසින් ඇවිල්ලා කියයි ඔබගේ දෙවිවරු ඔබව දාලා යයි කටින් ගඳ ගහයි පොළොව පලාගෙන යයි කියලා ඔයාව දැන් බය කරයි ඔයාට ඕක කියාගන්න දෙන්නේ නැහැ කොහොම මිනිස්සු මේද ඇයි පුරෝහිත පරම්පරාවේ කත කතාවෙන් එනවා යම් කිසි කෙනෙක් සත්‍ය නොවුන දෙයක් කිව්වොත් එයාට මිහිමන්ලි අඩිය තියන්න ඉන්න බෑ කියලා ඒක අරය කිව්වා මම බලාගන්නම් කේවා ඔන්නේ ඊට පස්සේ කත කතාවෙන් ගියා මේ බාලයා අයියා කරනවලු අයියා මල්ලි කරනවලු වචනයක් කියලා රජ්ජුරුව හත්තිලවෙ ඒක කොහොමද වෙන්නේ වචනයකින් යමල්ලා මේක බලන්න කියලා මිනිස්සු ලෝකෙ ඉස්සල්ලාම බොරුව බලන්න සැදී පැහැදී ආවා ඕක කියනකොට මට කතාව මතක් වුණා මොකද්ද මට මතක් වුණ කතාව මම මේ මේක කොච්චර සත්‍යයක්ද කියලා මට හිතෙනවා මේ මට වෙච්ච වැඩකින් අපේ පැත්තේ දිනනවා පච කනුව කියලා එක ඊට පස්සේ මට ඇහෙනවා පුංචි කාලේ අම්මලා කියනවා අහවල් පැත්තට යන බස් නවත්තන්නේ පච කනුව ළඟ කියලා ඊට පස්සේ මේ ටවුන් එකේ ක්ලාස් යන ළමයි කියනවා පච කනුව ළඟ තමයි මේ ක්ලාස් තියෙන්නේ කියලා ඉතින් ඉදර ඇහිලා අර පච කනුව කියන එක ගැන ඇහිලා මට හිතුණා මේ පච කනුව වනාහි උස එකක්ද පච කනුව පොඩි එකක්ද මහත එකක්ද එක්කෝ ඒ කනුව ළඟට ගියාට පස්සේ පච වැටෙනවද කියලා මට හරි ආසාවක් ඇති වුණා පච කනුව බලන්න ඊට පස්සේ ඔන්න මමත් සාමාන්‍ය පෙළට ටියුෂන් යන කාලේ මම ඉතින් ටවුන් එකේ ගිහලා ටියුෂන් ගිහලා හිතේ හරියට තිබ්බා පච කනුව හොයන්න ගියා අනේ පච කනුවක් නැහැ එතන තියෙන ඔරලෝසු කනුවක් මං අම්මලාට ඇවිල්ලා කිව්වා අම්මලා එතන නෑනි පච කනුව කොරලෝසු කනුව ඊට පස්සේ අම්මලා කිව්වා නෑ බං ඔතන තමයි දේශපාලන රැස්වීම තියන්නේ ඒ නිසා එතෙන්ද පච කනුව කියන්නේ කියලා ඊට පස්සේ දැන් අර මොකද්ද කියලා බලන්න ආසාව තිබ්බනේ ඒ වගේ මේ ලෝකේ යමක් කිව්වට පස්සේ අයියා මල්ලි වෙනවා නම් මල්ලි අයියා වෙනවා නම් ඒ වචනේ මොකද්ද බං කියලා තමයි මේ මිනිස්සු බලන්න ආවේ. ඇයි කරපු දෙයක් කළේ දැන් බොරුවෙන් කරන්නේ කරපු දෙයක් කළේ නැහැ කියනවා. ඒතකොට කරපු දෙයක් කළේ නැහැ වෙනවා නම් වචනෙකින් මොකද්ද ඒ වචනේ කියලා බලන්නයි ආවේ. කිව්ව දෙයක් කිව්වේ නැහැ වෙනවා බොරුවක් කියපු ගමන්. කියලා නැහැ කියනවා. ඉතින් කිව්වපු දෙයක් කියපු කිව්වේ නැහැ වෙනවා නම් කිව්වට පස්සේ මොකද්ද ඒ වචනේ කියලා බලන්නයි ආවේ මිනිස්සු. ඔන්න ලෝකේ ඉස්සලාම බොරුව කියනකොට ඒ බොරුව බලන්ට ඒ සුත්තිවති නගරේ හිටපු සියලු දෙනා අට්ටාල පිට අට්ටාල ගහගෙන රජතුමාගේ රාජ මණ්ඩපේ ඒ අංගනේ වටා සැදී පැහැදී හිටියා. පැහැදිලි නේද? එතකොට පින්වතුනි දැන් බලන්න තව බොරුව කිව්වේ නැහැ. නමුත් මෙහෙමයි කියන්නේ කියලා මන්ත්‍රණය කළේ නැද්ද? ඒ වගේ පින්වත්නි ප්ලෑන් කරපු පමණින් බොරුව වෙන්නේ නැහැ ඒක ප්‍රකාශයටපත් කරන්න ඕන බොරුව කියන්නේ වචනින් වෙන එකක් ඒ නිසා තනියෙන් බොරුව ප්ලෑන් කරන්න පුළුවන් නමුත් ඒක කිව්වේ නැත්නම් බොරුව වෙන්නේ නැහැ හැබැයි ඒක කිව්වොත් බොරුව වෙනවා ඊළඟ බලමු දැන් මොකක්ද ඊළඟට වෙන්නේ කියලා ඊට පස්සේ ඔන්න මේක ආරංචි වෙලා අර පූජිත පුත්‍ර තාත්තට ගිහිල්ලා කිව්ව තාත්තේ මේ කපිල ඍෂින් වහන්සේ මේ රජුරෝ මෙහෙම බොරුවක් කියන්න යනවා. අහෝ ඒ ඕක කියන්න යන දවසට මට කියාපන් මං එන්නම් කිව්වා. ඔන්න හත්වෙනි දවසේ පණිවිඩය ඇවිල්ලා රජතුමා රාජ ඉරිදීෙන් දෙවිවරු හතර දෙනා පිරිවරාගෙන ආකාශයෙන් ආවා. මේවා පින්වත්නි ඇත්තටම වෙච්ච දේවල්. අද කාලේ බටහිර ලෝකේට මේවා හිතාගන්නවත් බෑ. සිංහලකම ඇඟේ තියෙන ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ විශ්වාස කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේ කතා අහන්න. තව අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේව විශ්වාස කරන්නේ නැහැ. පුළුවන් කෙනෙක් බේරෙන්න මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහලා. ඊට පස්සේ රජතුමා ආකාශින් ආවා. කපිල ඉරිසිතුමත් ආකාශින් ආවා. ඇවිල්ලා අර මිනිස්සු දැන් ඔක්කොම සැදී පැහැදී ඉන්නවා කපිල ඍෂිතුමා කිව්වා හැබැයිද මහරජතුමනි මේ බොරුවක් කියන්නේ යනවා කියන්නේ ඊට පස්සේ කිව්වා එහෙමයි ඍෂින් වහන්සේ මම දැන් බොරුවක් කියන්නේ දැන් බලන්න මේ වෙලාවෙවත් කියවෙන්නේ නැහැ දැන් මෙයාගෙන් ඇයි ඒ කාලේ බොරුව නැහනේ කෙලි කෙලිම කිව්වා මම දැන් මේ හැම එකක් කියන්න තමයි යන්නේ කියලා
ඊට පස්සේ කිව්වා රජතුමනි සතර අපායට වැටෙන මේ බොහෝ දුක් විපාක ඇති කරන බොරුව නම් කියන්න එපා කිව්වා. ඒක හොඳ නෑ කිව්වා. ඔබ ඉස්සලාම ධර්මයේ නසනවා කිව්වා. මේ ලෝකේ කවදාවත් දැන් බොරුව කියවිලා නෑ කිව්වා. ඔබ බොරුවක් කියපු ගමන් ධර්මයේ නසනවා කිව්වා. ධර්මයේ නසලා තමාගේ ගුණත් නසා ගන්න යන්නේ රජතුමනි කියන්න නම් එපා කිව්වා මුසාවන්. ඊට පස්සේ කිව්වා මේ බොරුවක් නැති නිසා තමයි කිව්වා මේ ලෝකේ වැඩිහිටියන්ට සැලකීම තියෙන්නේ. ඇයි ඒක හොඳටම තේරෙනවා. ඔන්න ළමයිට තමන්ගේ නෑදෑය පරපර කියලා දෙන්නේ නැණි දෙමව්පියෝ. ආයි ආයි අපේ නෑදෑය නෙවෙයි කියනවා. පචයක් කිව්වේ මේ පරම්පරාවේ අය. ඊට පස්සේ අර අයගෙන් සැලකුම් ලබන්නේ නැහැ ඥාතින්. එහෙම ඔය විදිහට පච නිසාම නෑදෑයෝ නැතුව කොළඹ පැත්තට වෙලා එක ගෙදරකට වෙලා ඉන්න අම්මයි තාත්තයි දරුවෝ ටිකයි විතරක් ඉන්න පවුල් කීයක් ඉන්නවද? තනි උනේ පචය නිසා. දුවේ ගමේ අපේ නෑදෑයෝ ඉන්නවා. ආහවල් තැන්වල නෑදෑයෝ ඉන්නවා කියලා ඇත්ත කතාව හරි කිව්වා නම් නිවාඩුවකට ගම පැත්තේවත් ඇවිදලා ඉන්න තිබ්බා. ඒ අයට දැන් නුවරඑළිය පිහිට විතරයි. ඊට පස්සේ කිව්වා වැඩිහිටියන්ට සැලකීමක් නැති වෙනවා කිව්වා මේ බොරුව නිසා. ඒ නිසා බොරු කියන එක නම් හොඳ දෙයක් නෙවෙයි. ධර්මයේ වනසන් දෙපා, තමන් වෙනසෙන් දෙපා. සත්‍යෙ පෙනිපෙනි යම්කිසි කෙනෙක් බොරුව කිව්වොත් රජතුමනි දෙවිවරු අතහැරලා යයි කිව්වා. ඊට පස්සේ ඔබට ආකාශයේ ඉන්න බැරි වෙයි කිව්වා. මුඛයෙන් දුගඳමයි කිව්වා. එතකොට අර මල්ලි කලින් කියලා තිබ්බේ ඔවා කියලා බය කරයි කියලා. රජුරෝ බය වුණ නැහැ ඒකට. අසත්පුරුෂයෝ නිසා ඔබගේ ජීවිතේ යම් දෙයක් වැරදිලා තියෙනවා නම් හොඳටම බලන්න. ඒක වැරදුනේම තවත් කෙනෙක් දැම්ම හිතට. මේක කරපන් කියලා. එක්කෝ ඇහුණා අසත්පුරුෂයෝ කතා කරගෙන ඉන්න එකක් ඇහුණා. ජීවිතේ යම් දෙයක් වැරදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් එකෙක් නිසා. කවුරු හරි දැම්ම එක හිතට. මගේ ජීවිතේ ආපසට බලනකොට අපිටත් වැරදිච්ච තැනක් තියෙනවා නම් කවුරු හරි කියපු දෙයක් ඇහිලා එක්කෝ තවක් කෙනෙක් කියපු දෙයක් අනිවාර්යයෙන් තවක් කෙනෙක්ගේ බලපෑම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ රජුරෝ දැන් කාලක මේ අර කෝරක ලම්බ රජතුමාට කිව්වා දැන් මං කලින් කිව්වේ ඕන රජුරෝ බය නැහැ. රජුරෝ කිව්වා මම දැන් කියන්න යන්නේ මේ සභාවේ ප්‍රකාශයක් කරන්න යන්නේ ඒ තමයි කපිල ඉරිසිතුමනි ඔබතුමා බාලයි මේ කෝරක ලම්බ වැඩිමා. අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා ලෝකෙ ඉස්සල්ලාම කියපු බොරුව ඕක. කියපු ගමම්ම දෙවරු කල්පනා කරා මේ වාගේ පච හලන එකෙක් එක්ක ඇයි අපි ඉන්නේ කියලා දෙවරු හතර දෙන අතට දානවා. රජුරු ආකාශයෙන් බිමට ආවා. කටින් බිත්තරයක් උණු වුණා වගේ කටින් ගඳ ගහන්න පටන් ගත්තා. අයියට මල්ලි කියපු එකට මල්ලිට අයියා කියපු බොරුවට ඔහොම වුණා නම් අද කාලේ කියන පච මේ වගේ වද කියන්නේ අද බුදුන් උපන්නේ මෙහි කියනවා. ඒක සුළු පට පචයක්ද? ලේසි නෑ, ලේසි නෑ. මතක තියාගන්න සුවඳවත්ව ඉන්න කෙනෙකුට හොඳට නාලා කියලා සුවඳ සුවඳවත්ව පිරිසිදු ඉන්න කෙනාට චූටි ගඳක් වැටුණත් එයාට ඒක දැනෙනවා. ගඳ සාරින මිනිහට කොච්චර ගඳ ඇඟට වැටුණත් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි පෞකාර ලෝකෙක අපි ඉපදුනාට පස්සේ හැම තැනම පච ඇහෙද්දි පචේ තියෙන භයානකකම දැනෙන්නේ නැහැ. බොරුවේ ලෝකෙ නැති කාලෙක පළවෙනි බොරුව කියපු ගමන් දෙවිවරු යවත් හැරියා. කටින් ගඳ ගහන්න පටන් ගත්තා. ආකාශයෙන් බිමට පාත් වුණා. කුමක්ද බොරුව? අයියට මල්ලි කිව්වා, මල්ලිට අයියා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? කපිල ඍෂිතුමා කිව්වා රජතුමනි ඉක්මනට වැරද්ද හදාගන්න කිව්වා. ආපහු තමන් හිටපු මට්ටමට එයි කිව්වා. ඒ ගුණධර්ම වලට ඉක්මනට වැරද්ද හදාගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමා මේ කපිල ඍෂිතුමා කිව්වා ඔබට පොළොවේ දැන් හිටගෙන ඉන්න බැරි වෙයි.
පොළොවේවත් හිටගෙන ඉන්න බැරි වෙයි. ඔය වචනේ ඉක්මනට ඉල්ලාස් කරගන්න කිව්වා. ඊර්වාසි කිව්වා බලන්න කිව්වා ඇස්පනා පිට ඔබට වෙච්ච දේ බොරුව කියලා දෙවුරු අත්හැරියා කිව්වා. ඇඟින් ගඳ ගහන්න පටන් ගත්තා කිව්වා. අහසින් බිමට ආවා කියලා කිව්වා. එතකොට පින්වත්නි බොරුව කියපු ගමන් දෙවුරු අත්හරිනවා. ලෝකේ සත්‍ය ධර්මය තමයි බොරු කියන කෙනාට දෙවුරු කැමති නැහැ. දැන් ඔයාලා කියන්න දේවාලයකට ගියොත් එහෙම වැඩිපුරම කියන්නේ බොරුද ඇත්තද? ඈ බොරු. නමුත් ඉන්නවනේ දෙවියෝ. එහෙනම් එතන සැබෑ දෙවියෝ නැත. දේවාලයකට නොගිහින් පහනක් නොතියා පඳුරක් ගෙට ගහන්න නැතුව පොල් ගෙඩියක් අතර ගන්න නැතුව දෙවි කෙනෙක් ළඟට ගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇත්ත. සත්‍ය කතා කිරීම. ඔබට අසාධාරණයක් නම් වෙලා තියෙන්නේ ඒවට පලි ගහන්න යන්න දේවාලයකට යන්න ඕනේ. සත්‍ය ගැන හිතන්න. මම බොරුවක් කළේ නැහැ කියලා. ඒක දේවාල 1000ක පඳුරු 1000ක් ගැට ගහනවට වැඩිය මේන්න මෙතන ගැට ගහන පඳුර වටිනවා. සත්‍ය. ලෝකයක් ඔබට බොරුවෙන් චෝදනා කරද්දී Taman සත්‍යයේ ඉන්න එක ශ්‍රේෂ්ඨම දෙයක්. ඔහු ළඟ දිවිවරු හැමදාම ඉන්නවා. පච්ච කියන අය ගාව නම් දේව රූප වටේ තියාගෙන Taman බබලා බබලා පහන් ලක්ෂයක් මැද හිටියත් ඒකට දිවිවරු කැමති නැහැ. පච්ච කියන නිසා. යම් තැනක බොරුවද එතන දිවිවරු නැත. ඊට පස්සේ කියනවා චෛත්‍ය රජතුමනි බොරු කියන්න එපා කියලා කියනවා. ඊට පස්සේ මොකද කිව්වේ මේ කෝරක ලම්බ කිව්වා රජතුමනි අහුවෙන්න එපා. එක්කනේ අසත්පුරුෂයා. රජතුමනි අහුවෙන්න එපා කිව්වා. මේ පින්වතුනි මේ පුදුම ලෝකයක් මේක. දෙහිණි අර මේ කපිල ඉරිසුම ආකාශයේ ඉඳලා මේ ධර්මයේ කියනවනේ. ඒක අහුවේ නැහැ. අර බිමේ ඉන්න අසත්පුරුෂයා කියපු ගැහුවා. මොනහ කරන්නද? ඊට පස්සේ දෙවෙනි වතාවටත් කිව්වා කපිල පුරෝහිතය ඔබ බාලයි කෝරක ලම්බ වැඩි මහා අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා ඔන්න ලෝකෙ කිව්ව පළවෙනි බොරුව. ඊට පස්සේ කපිල ඍතුමා කියනවා රජතුමනි ඉක්මනට හදාගන්න යම් රටක පාලකේ කවුරු දන්නා අසත්‍ය ඇසූ විට ඔහු බොරුවකින් පිළිතුරු දෙනවා නම් ඒ රටට වහින්නේ කලට සුදුසු කාල වැස්සෙන් නැහැ කියනවා. බොරු කිව්ව සුදුසු කාල වැස්ස නැත. මම විස්තර කරන්න ඕනේ නැනේ. මෙහෙම දෙයක් කියන්න. පෞකාර හිස් පුරුෂේ කියන බොරුව පාවිල යන වලාකුලට දැනෙනවා නම් සත්‍ය හිතේ තියෙන කෙනෙක් කියන වචනේ තුන් ලෝකෙටම දැනෙනවා. ඒක මතක තියාගන්න. එහෙම බොරු කියන උන් නිසා වහින්නේ නැහැ කියනවා. කලට වහින්නේ නැහැ කියනවා. ඒ නිසා සත්‍ය කතා කරන කෙනාගේ වචනේ තුන් ලෝකෙටම ඇහෙනවා. ඒ නිසා පිරිතක් කිව්වොත් ඉච්ඡපිසෝ ගාථාව කිව්වොත් කරණීය මෙත්ත සූත්‍රය කිව්වොත් රතන සූත්‍රය කිව්වොත් ඒවා බුද්ධ වචන දස දහසක් ලෝක ධාතුට දැනෙනවා. ඇයි ඔබගේ ජීවිතයේ තියෙන දුක් අංකටළු ඔබගේ ජීවිතේ පීඩාවල් එද්දී ඔබගේ ජීවිතේ සනසා ගන්න කැමැත්තෙන් එද්දී බුදු කෙනෙක්ගේ වචන කී කියා ඔබගේ අදහස මේ විශ්වයට මුදාහරින්න සත්‍යයත් එක්ක හැබැයි සත්‍යයත් එක්ක මා එසේ කිව්වේ මන්ද බොරු කියන මිනිසයන්ගේ කටින් පිට වෙන බොරුව නිසා අහසේ වලාකුළු එකතුලා වහින එක නතර වෙනවා. ඒකයි එහෙනම් සත්‍ය මන වචන කතා කරන සත්‍ය පුරුදු කරගත් කෙනෙක්ගේ වචනේ කොච්චර පවර්ද අද ඉඳලා මේ 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 සත්‍ය වචනකින් ජීවිතේට එකතු කරගත්තොත් වැටෙන්න වැටෙන්න නැගී හිට සත්‍ය වචනයම පුරුදු වුණොත් කොච්චර වාසනාවක්ද. මේ බණට ගහන්නේ අවුරුදු 50ක් කෙනෙක් නම් අවුරුදු 50ක් යට වැරදිලා 50 ඉදින් හදාගන්න. හැබැයි හදාගත්ත කෙනෙක් විදිහට මැරෙන්නේ 30 කෙනෙක් අහනවා නම් දැන් මේ දුව 23 ඉදින් අහන්නේ. එතකොට අවුරුදු 50ක් ගිය කෙනෙක් අහනකොට ඒ වෙනකල් යම් වැරදි වෙනවා නම් මෙයාට 23න් පස්සේ ඒක වෙන්නේ නැහැ. ධර්මය අහපු නිසා. අහෝ මේ ධර්මය අපිට කලින් ඇහුණා නම්
අපිට පුංචි කාලේ ඇහුණා නම් ඒකයි අපි අතින් ගොඩාක් පව් අපේ ජීවිතෙන් දුර වෙනවා මේ ධර්මය අපිට පුංචි කාලේ ඇහුණා නම් හැබැයි දුක් වෙන්න දෙයක් නැහැ මැරෙන්න කලින් හරි ඇහිච්ච එක වටිනවා ඊට පස්සේ මේ විතරක් නෙමෙයි මේ පටන් ගත්තා විතරයි මේ විස්තර කියන්න කියනවා කපිල ඍෂිතුමා ඒ නිසා රජතුමනි බොරු කියන්න එපා ඊට පස්සේ රජු ඒක අහන්නේ රජු ඊළඟ වතාවෙත් කියනවා දැන් මේක කියපු ගමන් පොළොවේ ගිලුණා කකුල් දෙක පොළොවේ ගිලුණා එහෙම පොළොවේ ඇතුට ගියා බොරුවක් කියපු ගමන් කෙන්ඩා ළඟට ගිලුණා රජතුමනි රජතුමාට කියනවා රජතුමනි ඔය බලන්න කිව්වා ඔය වැරද්ද හදාගත්තොත් නැගි හිටින්න පුළුවන් කිව්වා රජු කිව්වා දැන් ඔබ මල්ලි මෙයා අයියා කියපු ගමන් ආයෙත් මෙයාගේ කකුල් දෙක මේ වෙනකොට කෙන්ඩා ළඟට ගියා ඊට පස්සේ කියනවා චේතිය රජතුමනි සත්‍ය පවසා සිටින්ද සත්‍ය කියන්නේ නැතුව පොල් මේ මුසාව කිව්වෝ තව තව පොළොවට යයි කියලා කිව්වා ඊට පස්සේ මෙයා ඒකවත් අහන්න නැතුන් කිව්වා ඊට පස්සේ කියනවා මේ 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 කාරණාව කියනකොට ඔබ අයියා නෙවෙයි මල්ලි මේ කෝරක ලම්බ තමයි අයියා කෙනෙකුට දන හිස දක්වා ගිලා බැස්සා රජ මේ කපිල ඍෂිතුමා මේ බොරුවේ විපාක කියනවා යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට තවත් කෙනෙක් බොරුව කියනවා නම් සර්පේකුගේ දිවක් ලෙසින් ඔහුගේ දිව දෙකට බෙදී යනවා කියලා කියනවා චේතිය රජතුමනි ඇත්ත කියන්න කිව්වා ආය නැගිහිටින්න පුළුවන් කිව්වා මතක තියාගන්න මේ ලෝකේ යම්කිසි සතෙක්ගේ දිව දෙකක් තියෙනවා නම් ඒකේ අනිවාර්යෙන් යාට දිව දෙකක් අදලා දුන්නේ කුමක්ද සසරේ බොරු කියපු කර්මයක් යම් දවසක මේ ජීවිතේ අපි බොරු කියලා තියෙනවා නම් දිව දෙකේ සතෙක් වෙන්න කර්ම අපි තුල ඇත දිව දෙකේ සත්තු කවරවද සර්පයෝ තලගොයි කබරගොයි එක බොරුවකින් තලගොයික් වෙනවා ඇයි දිව දෙකක් තියෙන සතෙක් වෙනවා මේ ජීවිතේ අපි අතින් බොරු කියවිලා තියෙනවා නම් තලගොයෙක් වෙන්න කර්ම තියෙනවා සර්පෙක් වෙන්න කර්ම තියෙනවා අපි තුල ඇයි බොරුවෙන් එහෙම උපද්දවනවා මේක හරි භයානකයි ඒ නිසා මුසා කියන්න එපා කිව්වා ඉක්මනට හදාගන්න කිව්වා ඊට පස්සේ රජුරු ඒත් ඇහුවේ නෑ රජුරු කියනවා නෑ 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 ඔබ අයියා අයියා නෙවෙයි මල්ලි මේ කෝරක ලම්බ තමයි අයියා මේ බලන්න මේ ලෝකේ සිද්ධ වෙච්ච දේවල් කපිල ඍෂිතුමා කියනවා රජතුමනි නැවත නැවතත් මා කියන්නේ ওই විදිහට භයානක විපාක දෙන බොරුව කියන්න එපා කියනවා රජතුමනි බොරුව කිව්වොත් එහෙම මාළුවාට දිව පිහිටා නැති විලසේ ඔහුට තම දිව නැතිවන්නේ දිවක් නැතුව උපදිනවා මාළුවෙකුට වගේ ඔයාලා දැකලා ඇතිනේ මාළුවා ඔය මේ දැල් වලට ඊළඟට සමහර මුහුදු ගමන් වලදී මාළු දැල් වලින් නැතුව මේ අතින් දාන්නේ බෝට්ටුව යන්න බෑ නෙව යන්න බෑ ඒ තරම් මාළු යම් තාක් මාළුන්ගේ ජීවිත දෙනවද ඒ මස්යන් කළා ඒ ජීවිත උපද්දුවේ කුමන කර්මයක් මුල් කරගෙනද බොරුවක් කියපු එකක් කෝ සර්පයෝ ඇවිල්ලා මේ දිව දෙක එළියට දානවා ඊළඟට මාළු පේනවා කෝ අම්මලා කියන්නේ නැහනේ පුතේ යන්න බලාපන් බොරු කීමේ විපාක පුතේ යන්න බලාපන් බොරු කීමේ විපාක කියලා සර්පය තලගොයි කබරගොයි දැක්කට පස්සේ කියනවද පොඩි උන්ගේ ඔළුවට ඒව දාන්නේ පොඩි උන්ගේ ඔළුවට දාන්නේ ඔබ දොස්තර කෙනෙක් වෙනින් ඔබ ඉංජිනේරු කෙනෙක් වෙනින් ඔබ පිටරට යපලයන් ඔයා මට තේරෙන්නේ නැහැ ඔයාලා කොහොම කියනවද කියලා පොඩි අයගේ ඔළුවට කට්ටි ඒ වගේව දාන්නේ පාපේ විපාක මේකයි එහෙම දාන්නේ පින්වන්ත දෙමව්පිය ඉන්නවා නම් දරුවෝ මේ වගේ ගලව ගන්න කැමති නම් යම් දිවකින් නම් බොරු කිව්වේ ඒ කර්මයක් හැදෙනවා ඒ දිව නැතුව උපදින්න එතකොට දැන් මේ බණ ටික අහන්න කලින් බොරුවක් කියවිලා තියෙනවා නම් මේ ජීවිතේ මේ කර්මයේ ඔහු තුල ඇත ගාති නිමිත්ත කම්ම නිමිත්තක් විදිහට මරණාසන්නය කර්මයේ මරණාසන්නේ උපතක් කරා කර්මයේ හැදෙද්දී එයාට ඉදිරිපත් වුණොත් එම බොරු කියප එකක් එක්කෝ දිව දෙකක් තියෙන සතේ නැත්නම් දිව නැති සතේ මේ බොරුවක් නිසා
ඒ බොරු කොහොමද මේ දැන් මෙතන කියන්නේ අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා අද කොහොමද ළමයි මේ ෆෝන් එක උඩට යනවා පල්ලෙහාට යනවා Facebook එකේ ඉන්නේ අම්මලා එනකොට ඉක්මනට වහලා මොකද කරන්නේ පාඩම් කරනවා අම්මේ පච ටියුෂන් ක්ලාස් ඇයි ළමයි ගොඩනේ තරංගෙට දාන්නේ තල්ලු කර කර ළමයි දහස් ගාණක් ටියුෂන් ක්ලාස් එකේ සර් ඉන්නේ අරේ පිටිපස්සේ සී මේ 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 බංකුවට එනවා ආරම්භයේදී ඉන්නවා පොට්ටික තියෙනවා පයින්නවා අවසානෙට එනවා ළමයා බොරු ජීවිතෙත් විනාශ කරගෙන පච ඉස්කෝලේ කාලේ ඉඳලම පච මම මැරුණාට පස්සේ කොහේ යයිද ඊට පස්සේ කියනවා ඕන දැන් ඕන කකුල ගිලුණා මෙයාගේ මේ බොරුව කියනකොට ආපහු ඊට පස්සේ නාඹිය දක්වා එකනිය දක්වා ගිලුණා ඊට පස්සේ කියන රජතුමනි බොරුව කියන්නේ පා බොරු කිව්වොත් විපාක දරනොයි කියනවා යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒක විපාක තමයි කිව්වා ඔහු නිසා උපදින්නේ ගැහණු ළමයි බොරු කීමේ විපාක තමයි ඒ කර්ම ගෙවල මනුස්ස ලෝකෙට උප එනවනේ එයාට උපදින්නේ ගැහණු ළමයි ඒ පවුලට උදාහරණයක් ගත්තොත් යම් පවුලක ගැහණු ළමයි කිපදිලා ඉන්නවා නම් සසරේ අම්මයි තාත්තයි බොරුවක් කියවෙක විපාකය. ඒකයි. සමහර පවුල්වල ගොඩක්ම ගෑන් ළමයිනේ. මම ඒකයි මේ කිව්වේ මේවා සැරයි කියලා. කරන්න හැබැයි මේක මතක තියාගන්න සසරේ. සසරේ කරපු එක. මේ ජීවිතේවත් හදාගනින්නලා කියලා මේ කියන්නේ. ඒ නිසා යම් පවුලක දුවෙක් ඉන්නවා නම් ඒ අම්මා තාත්තා වහ වහ සත්‍යයෙන්ම පිටී යුතුයි. ඊළඟ ජීවිතේටත් නැතන් දුවෙක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. පිරිමි දරුවෝ නැත ඔහු නිසා උපදින්නේ පිරිමි ළමයි උපදින්නේ නැහැ කියලා. ඒ කර්මී මුල් වෙලා. සමහර අය විවාහපත් වෙලා දරුවෝ කැමැත්තෙන් බෝධින් වහන්සේලාගේ සෑරජන් වහන්සේලා ළඟ වත්පිළිවෙත් කරනවානේ. බාහාර වෙලා. අනිවාර්යෙන් යාලා වෘතයක් සමාදන් වෙනවා යම් කිසි සීලයක් ඒ සීලේ තමයි සත්‍ය කතා කියන්නේ අනිවාර්යෙන් සැලකිල්ල වැඩිපුර දක්වන්න ඕන එතකොට යම් කිසි කෙනෙක් සිල්වත්ව දරුවෙක් පතන්නේ සත්‍යයේ පිහිටලා නම් අනිවාර්යෙන් පුතෙක් උපදින්න බොරුවත් එක්ක උපදින්නේ නැහැ කියව යම් පවුලක පුතෙක් ඉපදිලා ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සසරේ ඇත්ත කතා කරපු කර්මයක් මුල් වෙලා දැන් බලන්න දරුවෙක් උපදින්න කර්ම සංසාරේව එකතු වෙන හැටි ඊට පස්සේ කියනවා ඒ නිසා චේති රජතුමනි මේ බොරු නම් කියන්නපා කියලා කිව්වා ඊට පස්සේ මෙයා ආයේ තර්කම කිව්වා ඔබ අයියා නෙමෙයි මල්ලි මේ කෝරක ලම්බ තමයි අයියා කියලා ඒ කියපු ගමන් පපුව දක්වා පොළවේ ගිලුණා ඊට පස්සේ කපිල බ්‍රාහ්මණේ ආයෙත් කියා හිටිනවා මහරජතුමනි රජතුමනි අසන්ට දන්නා වූ ඇත්ත කියා හිටෙන්ද ආයතන සංවරයටපත් වෙන්න බොරු කිව්වොත් එහෙම යම් කිසි කෙනෙක් තමන්ට දරු සම්පත් හට ගන්නෙම නැහැ කියන දරුවෝ නැති වෙන්න එක්තරා කර්මයක් තමයි සසරේ බොරු කිය. දැන් අපි අතින් කාගේ අතින් හරි බොරුවක් කියවලා තියෙනවා නම් සංසාරයේ ඒක මුල් වෙලා දරුවෝ නැති ජීවිතයක් එනවා. මේ වරදින් වැළකුණ නැත්තම් අතිශයින් භයානකයි. අහෝ මේවා කවුද කතා කරන්නේ? බටහිර ලෝකෙට මේවා අහන්නවත් තියනවද? බටහිර පසක තැබේවා සිංහල බෞද්ධයිටවත් මේවා අහන්න තියනවද? ඔක්කොම විහිළු කතානේ අහන්නේ. මොනවා හරි හිනාවෙන් දහකහක ගන්න පුළුවන් නම් ඕන එකක් අහනවා. ටීවී වනාහි තනිකර පචනේ. උදේ ඉඳලා හැන්දෑව එකක් දාගෙන ඉන්නේ ඒවනේ. ඔය ටීවීල ඉන්න නළු නිළිය සැබෑවට දකින්නකෝ අප්පෝ රූපේපා බොරුවනේ යම් කෙනෙක් බොරුව කියලා තියෙනවද සස ඒ කර්මයේ මුල් වෙලා සසරේ එයාව දරුවන් නැති කෙනෙක් කරනවා හැබැයි වෙන පිනක් මුල් වෙලා මෙයාට දරුවෝ ලැබුණොත් මොකද වෙන්නේ ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා දරුවෝ යව දාලා යනවා ගොඩාක් පවුල් වල බලන්න අම්මලා තාත්තලා අසරණ වැඩි හිටියෝ අසරණලා මහලු මඩන් වැඩි හිටි නිවාස බිහි වුණේ බොරුව නැමැති විපාක නිසා බොරුවේ විපාක නිසා දරුවෝ දාලා යනවා
අපි ඇත්තටම බොහෝ අය ඉතින් සමාජයේ තියෙන මාන්නෙත් එක කියන්නේ අපේ දුව එංගලන්තේ පුතා එහෙ කියලා අම්මයි උනාට තනි වෙලා නෙමෙයි බොරු විපාක කරන්න දෙයක් නැහැ මේ මේ සත්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන විශ්වාස තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න බොරු කියන්නේ නැහැ කියලා පුරුද්දට වාගේ මේක මැෂින් එකට වාගේ පුරුදු වෙලා බොරු වෙනවා ඇයි ආයතනයක ගත්තා බොරුව කියන විදිහට හැදිලා තියෙන්නේ ආයතන වල ගත්තත් හැම තැනම බොරුව කියන විදිහනේ බොස් දන්නවා මේක බොරුව කියලා බොස්මයි යොමු කරන්නේ බොරුවට ඔබ කලින් අසං කරපන් ඔන්න අසනක් දාලා ඵලයන් බං කියනවා හැබැයි මේ දැන් මෙතන අයියා මල්ලි කියලා මල්ලි අයියා කියලා ඔක්කොම දන්නවද නැද්ද නමුත් ප්‍රකාශය කරපු ගමන් බොරුව වුණා නේක තේරෙනා නේද මෙන්න විපාක ඊට පස්සේ කිව්වා ආයෙත් කිව්වා නෑ මේ මේ මොනවා වුණත් උඹයි මේ මල්ලි ඊට පස්සේ මියා අයියා කියලා ඊට පස්සේ මේක කිව්ව ගමන් පොළොව විවර වුණා සර්පෙක් ඇවිල්ලා ඇඟ විලා ගන්නවා වගේ ගින්දර නිරෙන් ඇවිල්ලා වෙලාගෙන පොළොව ඇතුට පොළොව පලාගෙන ගියා ලෝක ඉස්සල්ලාම බොරුව කියපු එක නම් පොළොව පැටලී ගියා එතනින් පස්සේ බොරුව ආවා ලෝකෙට හැම තැනම බොරුව නිසා අද පොළොව පැලෙන්නේ පොළොව පැලනොත් එහෙම මහ මිහිපිට ඉන්න එකෙක් නැහැ ඒ නිසා කරන්න දෙයක් නැහැ මේක අතිශයින් භයානකයි ඒ නිසා කලින් අහස්සෙන් ගිය මේ චේතිය රජතුමා දෙවරු හතර කෝණි අරගෙන හිටපු චේතිය රජතුමා මුඛයෙන් සුවඳ හමපු චේතිය රජතුමා දැන් යම් කිසි කෙනෙක්ගේ මුඛයේ දුර්ගන්ධ නම් අනිවාර්යෙන් සසිරි බොරුවක් කියපේ විපාක තමන්ගේ මුඛේ නිතර නිතර මැද මැද පිරිසුදු කර ගන්න ඕන තත්ත්වයක් තියෙනවා නම් ඔහු වහ වහ සත්‍යය පිහිටන්න ඕන සත්‍යය පිහිටන්න ඕන සසරට ගෙනියන්න එපා ඊට පස්සේ ජීවිත සම්පූර්ණයෙන් අවුල් මුඛයේ දුගඳ බිරින්දක් ඇති ස්වාමියා බොහෝ දුක් විඳිනවා මුඛයේ දුගඳ ස්වාමියෙක් ඇති බිරින්ද බොහෝ දුක් විඳිනවා මුඛයේ දුගඳ දෙමව්පියන් ඇති දරුවෝ බොහෝ දුක් විඳිනවා ඒ දුක උපද්දවන්නේ බොරුව නැමැති පාපේ සමහරට එක පාපයක් මුල් වෙලා ජීවිත 5000 6000 එක දිගට ඒකම යනවා හැබැයි පින්වත්නි අවුරුදු 30ක් 40ක් පව කරපු කෙනෙක් මැරෙන්නේ වැරද්දක් හදාගෙන නම් අර අවුරුදු 30ක් කරපු පාපයට වැඩිය ඒ වැරද්ද හදා ගැනීම තමයි ඉස්සරහට එන්නේ මඩ ගොඩක පිපිච්ච නෙළුමක් උඩට මතුනා වගේ ඒතර මඩ නිවේ වැදගත් වෙන්නේ පිපිච්ච නෙළුම ඒක තමයි සත්පුරුෂයෝ නෙලා ගන්න ඒකයි දැන් මේකේ තියෙන වටිනාකම තමයි අපේ භාග්‍යතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ විවරණ ගත්ත දවසේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම එකම බොරුවක්වත් කියලා නැහැ. අපේ ශාස්ත්‍රණ වහන්සේ අපිට සරණ යන්න ලැබුණා. කොච්චර වාසනාවන්ත. ඊට පස්සේ ඒ නිසා කියනවා නුවණැත්තෝ ඡන්ද ද්වේෂ බය මෝහ කියන සතර අගතියෙන් යන්නේ නැතුව මේ සතර අගතියටපත් වෙලා එක කැමැත්තට බයට තරහට මුලාවටපත් වෙලානේ බොරු කියන්නේ. එහෙම කියන්න එපා කියලා කියනවා. මොකද හේතුව මොන හරි නැති වෙයි කියලානේ බොරු කියන්නේ. හිතවක්කම නැති වෙයි. රහසාව නැති වෙයි. පාඩි නැති වෙයි. ඊළඟට මොන හරි නැති වෙයි කියන්නේ ආදරේ නැති වෙයි. නැති වෙයි කියලා බොරු කියලා අවසානේ නැති වෙනවා දිවත්. දිව නැති වෙනවා දරුවෝ නැති වෙනවා දාලා යනවා. තනි වෙනවා කට ගඳ ගන්නවා තමන් කියන දේ අනිත් අය විශ්වාස කරන්නේ නැතුව යනවා කොච්චර සුගති අහිමි වෙනවා එක බොරුවක් කියලා අහිමි වෙන දේවල් ඊට වැඩි හොඳයි ඇත්ත කියලා පැත්තකට වෙලා ඉන්න එක එක බොරුවක් කිව්වට පස්සේ ඒක වහන්න තව බොරු 1000ක් කියනවා ඇත්තටම බොරුවක් කියලා වහන් හංගන කෙනාට වැඩිය ඇත්තටම වැරද්දක් කළා කිව්වොත් එයාට ආදරය උපදිනවා වැඩි මෙයා කිව්වනේ මේක කියලා. ඇත්ත කතා කරන කෙනාට කවදා හරි ආදරේ හම්බ වෙනවා. සමහර ගෙවල් වල ස්වාමියා සැක කරනවා බිරිඳ. බොරුවනේ. බිරිඳ සැක කරනවා. ඊට පස්සේ තමන් අවංකව නම් අවංකව සත්‍යෙ පිටලා ඉන්න. යා යුතු දේවාලයක් නැත. යන්න දේවාලයකට බුදුරජාණන් වහන්සේ සරණ ගිය දේවාලෙට. සත්‍ය නැමැති දේවාලෙට යන්න.
ඒ සත්‍ය නැමැති දේවාලයට ගිහිල්ලා මම බොරු කියලා නෑ කියන පනුර ගැට ගහන්න. ඔහු අටා දිවුරු ඉන්නවා 33 කෝටියක්. තේරුණා නේද? ඒකයි. තමන්ට විරුද්ධව අනිත් අය හදිහුණියම් කරනවා කියලා දැනගත්තොත්, කරදර කරනවා, තමාව පෙළනවා, තමන්ට කැරලි ගහනවා කියලා දැනගත්තොත් සත්‍ය පිහිටලා ඉන්න. මගේ ගුරු ස්වාමීන් වහන්සේ වගේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ ලෝකෙම එක එක ඒවා කියද්දී නැහේ සත්‍යයේ ඉන්නවා. ජීවිතේ තුනරවන්න පුදලා සත්‍ය නැමැති ධර්මයේ පිහිටලා ඉන්නවා. ඒ නිසා මට නම් මගේ ලෝකේ මගේ ලොකු ස්වාමීන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ගුරුවරෙක් විදිහට නෑ මෑත භාගේ. පුදුමයි. කොහොමද කියලා හිතෙනවා මේවා දරාගෙන ඉන්නේ. දරාගෙන ඉන්නේ තුනරවන්න ජීවිතේ පූජා කළා සත්‍යයේ ඉන්නවා. ලෝකයක් කැරලි ගහද්දී. ඒ වගේ දකින්න ලැබීමත් වාසනාවක්. ඒ අයගෙන් ධර්මය ඉගෙන ගත්ත නිසා තමයි අපිට අපේ කටිනොත් මෙහෙම බණ යන්නේ. වෙන කෙනෙක්ගෙන් බණ ඉගෙන ගත්ත නම් මං හිතනවා අමාරුයි. ඒ නිසා තමයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වේ කේ කියා ඵලයන් ගමින් ගමට බොරු කියන්න එපා කියලා. බුදු කෙනෙක්ගේ දහම් පණිවිඩේ අද ඒක ලෝකෙටම ගෙනියන්න මේ දුවගේ උපන්දිනය සමත් වුණා. ඒ නිසා කවුරු හරි මේ බණටි ගහලා බොරු ගොඩ මිනිස්සු කියනවනේ මේ බණටි ගහලා එක බොරුවක් නවත්ත ගත්තොත් ඒක මුල් කරගෙන විඳින විපාක ටික නැති වෙනවානේ. ඒ නිසා මේ ධර්මයේ සත්‍යයයි ඒ සත්‍ය අනුභවයෙන් මෝසාවෙන් වැළකී සත්‍යයේ පිහිටන්ට වාසනාව ලැබේවා. ඉතින් මේ පින්බලෙන් සිත් පතනවා සත්‍යෙ පිහිටහිටින්ට වාසනාව ලැබේවා. සත්‍යෙ පිහිටියාට පස්සේ සත්‍ය අවබෝධ කරන්ද එයාගේ ජීවිතේ සුදුසෙක් වෙනවා. ඒ සත්‍යය තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.